අයිබෝවන් සුබ දැසනක් වේවා ඔබට සැත්තැම්බර් මාසේ 19වෙනිදා හෙට 20/21 පෑ 48ක කාලයක් තිබෙන්නේ නවවෙනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ මැතිවරණය වෙනුවෙන්. ඉතිං මැතිවරණ කොමිෂන් සභාව සාධාරණ උපරිම කාලයක් ලබා දුන්නා මැතිවරණ ප්‍රචාරය කටයුතු වෙනුවෙන්. දැන් ඊයේ මධ්‍යම රාත්‍රියේ 12න් පසුව නිහඬ කාලයක් උදා වෙලා තිබෙනවා. නිහඬ කාලයේ පත්තර සිරස්තලවලින් නැගෙන හඬ කොහොමද කියලා ඔබට මතක් කර දීමටයි අපි සූදානම් වන්නේ. අද මධ්‍යාහ්න ප්‍රවෘත්ති විකාශයන් දක්වාම, ඒ වගේම ගුවන්විදුලි මාධ්‍යේ නම් ප්‍රවෘත්ති ප්‍රචාරයන් දක්වාම පත්තරවල තියෙන දේවල් සහ ප්‍රවෘත්ති මාධ්‍යයේ දෛනික තොරතුරු වාර්තා කිරීමේ අවසරයක් අපට ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපි පත්තර සිරස්තල සමසිතින් හැමෝටම සාධාරණයක් වන විදිහට විමසා බලමු. විශේෂයෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පැවති ජන රැලිවල තොරතුරුත් එක්කම දිනමින පත්තරෙන් පටන් ගමු. අතුරු සිරස්තලයක්, මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් නිහඬ කාලය අනිද්දා තෙක්, පුළුවන් නම් අනිද්දා තෙක් විතරක් නෙවෙයි, අනිද්දාගෙන් පසුවත් මැතිවරණ ජයග්‍රහණවලින් පසුවත් නිහඬව ඉන්නට පුළුවන් නම් ගොඩක් වටිනවා. හැබැයි අපි ප්‍රවෘත්තිය බලමු. ජනාධිපතිවරණයට අදාළව නිහඬ කාලයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට මැතිවරණයේ පැවැත්වෙන 20ක් වෙන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. ඉතින් නිහඬ කාල සීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීම තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවරා තිබෙන ප්‍රවෘත්තිය තමයි ඔන්න අද දිනවෙන පත්තරේ වාර්තා කරන්නේ. ඉතින් ඊයේ මධ්‍යම රාත්‍රිය වන තුරුම දැවැන්ත වේදිකාවල ප්‍රචාරක රැලි පැවැත්වුණා. හුඟක් දේශපාලන පක්ෂවල සහ සංධානවල ජනාධිපති දිදුරු අපේක්ෂකින් තමුන්ගේ අවසන් ප්‍රචාර කටයුතු සිද්ධ කළා. අපි විමසා බලමු. දිවෙන පත්තරේ මුල්පිටුවේ ඡායාරූප සහිතව වාර්තා කරනවා ප්‍රමුඛ පෙළේ අපේක්ෂකින් කිහිප දෙනෙකුගේ ප්‍රකාශයන්. මෙන්න දිවෙන පත්තරේ අපි දකිනවා ප්‍රධාන සිරස්තලය ජන ගංගා මැදින් රැලි නිමාවේ කියලා. මොනරාගල, ඇඹිලිපිටිය, අම්බලංගොඩ, බේරුවල, මරදාන ප්‍රදේශවල ජනාධිපති දිදුරු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලි පැවැත්වුණා. ඒ වගේම ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ රැලි මාතර, ගාල්ල, හෝමාගම, කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශවල පැවැත්වුණා. ඒ වගේම ජාතික ජනබලවේගයේ ජනාධිපති දිදුරු අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ රැලි කළුතර, ගම්පහ, නුගේගොඩ ප්‍රදේශවල පැවැත්වුණා. ඒ වගේම තිස්සමහාරාම, මතුගම, පිළියන්දල නාමල් රාජපක්ෂ මහත්මාගේ ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු වල අවසන් ප්‍රචාරක රැලි පැවැත්වුණා. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඡායාරූප සහිතව ඔන්න දිවයින පත්තරේ අද වාර්තා කරනවා. ඊට පස්සේ දැන් මොකද ආවේ? නෑ, ඡන්දේ දාන්න ආවේ. ඇයි මෙතන ටිකක් ඉඳලා යන්න බැලුවේ? ඉඳලා යන්න උවමනාවක් නැහැ. ඡන්දේ දැම්මනම් ගෙදර යන්නයි තියෙන්නේ. ඒ නිසා ඡන්ද පොලට ප්‍රවේශ වෙන්නට අවසර තියන අය කවුද, නැති අය කවුද කියලා ඔන්න කමිෂන් සභාව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දිවයින පත්තරේ වාර්තාව, අවසර නැති කිසිවෙකුට ඡන්ද පොලට එන්න බෑ. ඊට පස්සේ යම් යම් දේවල් පාවිච්චි කරලා එන්නත් බෑ. කෝල් ගන්න, ෆොටෝ ගහන්නත් බෑ. ඔය කිසිම දෙයක් කරන්න බෑ. ඡන්ද නීතිය, මැතිවරණ නීතිය ඉතා බලවත් වෙනවා. ඒ නිසා අවසර නොලත් කිසිවෙකුට ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමිසම සියලු ඡන්දපල නියෝජිතින්ට දැනුම් දීලා තිබෙනවා. ඡන්දපලට ඇතුළු විය හැක්කේ අදාළ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකින්, ඡන්ද බල ඒ ඡන්දපල කාර්ය මණ්ඩලය, ඡන්දපල රාජකාරී නිරත වූ පොලිස් නිලධාරීන්, තරග කරන ජනාධිපති දිදුරු අපේක්ෂකයන්, ජනාධිපති දිදුරු අපේක්ෂකයන්ගේ ඡන්දපල නියෝජිතින්, මෙන්න ඊට පස්සේ මෙන්න මේ අය තමයි අපි කියාගෙන එන්න උත්සාහ කරන්නේ. ඒ ගැනත් ටිකක් බලන්නට ඕනේ. කවුද ඒ අය කියලා බලමු. අපේක්ෂකයන්ගේ බලයලත් නියෝජිතින්, ඊට පස්සේ අපේක්ෂකයන්ගේ ප්‍රාදේශීය නියෝජිතින්, එක් එක් අපේක්ෂකයන් විසින් විධිමත්ව පත් කළ ඡන්දපල නියෝජිතින් කොමිසමේ අවසරලත් දේශීය සහ විදේශීය නිරීක්ෂකයන් ඇතුළු කණ්ඩායම් වලට විතරයි පුළුවන් වෙන්නේ. පුළුවන් තරම් උදෙන් ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරලා පුළුවන් තරම් ඉක්මනින් ගෙදරට, වැඩපළට, කාර්යාල ස්ථානවලට, රාජකාරිය වලට යන එක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි අද පත්‍රයේ බලමු. අද පත්‍රයේ තියෙනවා ප්‍රධාන සිරස්තල දෙකක්. එයා ඊට යොමු වීමට ප්‍රථම බැලුවොත් එහෙම මැතිවරණ රාජකාරී අනේ රැල් 10 නැතුව නිවාඩුත් අවලංගු කරගෙන පුදුමාකාර සේවාවක් පොලිසිය සිද්ධ කරනවා. දැන් කොහොමද පොලිසිය ක්‍රියාකාරීත්වය කියලා අපි බලමු. මැතිවරණ රාජකාරියට පොලිසියෙන් 63,000ක් යොදවා තිබෙනවා. STF 2,500ක් සහ සිවිල් ආරක්ෂකයන් 12,000ක් යෙදවීමට කටයුතු කරලා තිබෙනවායි කියලා කියන්නේ. ශ්‍රී ලංකා පොලිසිය කරන ඉතාම වැදගත් රාජකාරියක් තමයි මේ මැතිවරණ රාජකාරී. මැතිවරණ රාජකාරී සඳහා පොලිසිය නිලධාරීන් 63,000කට අධික ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 2,500
සියක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයින් 12000ක් යෙදවීමට කටයුතු කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 449ක් ලැබී තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 108ක් අත්අඩංගුවට තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව ඇතුළු මැතිවරණ කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් ජංගම මුර සංචාර ඒ වගේම සුළු වශයෙන් ඒ කටයුතු ඒ විදිහට සිද්ධ කරනවා. සමහර වෙලාවට විවිධ ස්ථානවල විවිධ ප්‍රදේශවලට අනුයුක්තව පොලිස් නිලධාරීන් අඩු වැඩි වශයෙන් රාජකාරිය සඳහා යෙදවලව තිබෙනවා කියලා තමයි නිහල් තල්දුව මහත්තයා කියන්නේ. ඒ නිසා රැයක් දහවලක් නැතුව වැඩ කරන පොලිසියටත් අපි උදව් උපකාර කරගෙන ඒ කියන දේ අහගෙන මතවාදවලට මත ගැටුම්වලට යන්නේ නැතුව කටයුතු කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ පොලිසිය ජනතාවගේ මිත්‍රශීලී ආයතනය නිසා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා දිනමින පත්‍රයේ තියෙනවා ජනාධිපතිවරණයට පූර්ණ ආරක්ෂාව ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා කියලා. වාසනාවකට ජීවිත අහිමි වුණේ නැහැ, බරපතල විදිහට දේපළ අහිමි වුණේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වෙලා තිබෙන්නේ. ජනාධිපතිවරණයට පූර්ණ ආරක්ෂාව හදිසි අවස්ථාවකදී කැඳවීමට යුද හමුදාව කඳවුරු තුළ සීරුවෙන් තබා තිබෙනවායි කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපේ නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහත්මයා කළ ප්‍රකාශය තමයි දිනමින පත්‍රෙත් වාර්තා කරන්නේ. ඊට පස්සේ ඡන්ද පත්‍රිකා ලැබුණ නැත්තම් මොකද කරන්නේ? තමුන්ගේ මේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා ඒක ලබා ගන්න පුළුවන්. කොහොමද අරුණ පත්‍රයේ වාර්තාව? ඡන්ද කාඩ් ලැබුණේ නැතිනම් තැපැල් හලින් ගන්න. දැනට 97%ක් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඡන්ද කාඩ්පත් බෙදාහැරීම අවසන් කියලා දැනුම් දීලා තිබුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවලින් 97%ක් පමණ බෙදාහැර අවසන් කර ඇතයිද එම නිල ඡන්ද පත්‍රිකා දැන්වීම පත්‍රිකා නොලැබුණු අයට අද හෙට, ඒ කියන්නේ අදයි හෙටයි 19-20 මේ දවස් දෙකේ අනිද්දා සිය ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් ඒ බහර ගැනීමේ හැකියාව පවතින බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්මයා සඳහන් කරනවා. ඊට පස්සේ මව්බිම් පත්‍රයේ බලමු. මව්බිම් පත්‍රයේ තියෙනවා නිහඬ කාලය තුළ කළ යුත්ත සහ නොකළ යුත්ත මොනවද කියන කාරණා, විශේෂයෙන් සමාජ මාධ්‍ය හැසිරීම. විද්‍යුත් මාධ්‍ය ආයතන නම් උපරිමෙන් කටයුතු කරනවා. නමුත් සමාජ මාධ්‍ය මෙන්න ප්‍රවෘතිය. නිහඬ කාලයේ සමාජ මාධ්‍ය විපරමට විශේෂ කණ්ඩායමක් යෙදවීමට කටයුතු කරනවා. ජනාධිපතිවරණයට අදාළ නිල කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමට මැතිවරණ කමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුම් යාටගල මෙනවිය මව්බිම් පත්තරේට කියලා තියෙනවා. අනේ මම ලයික් කරා විතරයි, මම ඕක ෂෙයා කරා විතරයි, මම දන්නේ නැහැ කියන්න බෑ. මේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාර කටයුතු සිද්ධ කරනවා නම් චේතනාන්විතව ඒක වරදක් වෙන හැටි ඉදිරියට දැනගන්නට දැකගන්නට පුළුවන්කම ලැබෙයි. බොහොම පරිස්සම් වෙන්නට ඕනේ. ඊට පස්සේ ආපදාවලින් බාධාවක් වෙයිද, වැස්ස කරදරයක් වෙයිද කියන කාරණාව වලදී මොකද්ද කළ යුත්තේ කියන කාරණාව මෙන්න අද පත්‍රයේ වාර්තාව තිබෙනවා. ආපදාවලින් බාධාවක් නොවි කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කමිෂන් සභාව සහ DMC, ඒ කියන්නේ ආපදා කළමනා කරන මධ්‍යස්ථානය එකඟ වෙලා තිබෙනවා. ඉතින් මොනතරම් ප්‍රශ්න කරදර ආවත් ඡන්දය පැවැත්වීමට ඉදිරියට මේ නිලධාරීන් කටයුතු කරනවා කියලා තමයි වාර්තාව තිබෙන්නේ. ජනාධිපතිවරණයේ පැවැත්වෙන කාල සීමාවේ ආපදා හේතුවෙන් මැතිවරණ රාජකාරියට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් එම බාධාකාරී තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. ඒ අනුව මැතිවරණ රාජකාරිය සඳහා ගමන් ගන්නා නිලධාරීන්ට හෝ ඡන්ද දායකයින්ට ඡන්දය ලබා දීමට ගමන් කිරීමේදී ආපදා තත්ත්වයක් නිසා අදාළ ස්ථානවලට ගමන් කිරීමට නොහැකි වන අවස්ථාවලදී ඒ පිළිබඳව දැනුම් දිය හැකි දුරකථන අංක කිහිපයකුත් පත්‍රයේ දාලා තියෙනවා. අපි දැකන දකිනවා වෙනත් අවස්ථාවල වෙනත් මැතිවරණවලදී අපි දැක්කා ගම්මතුරු තත්ත්වයන්වලදී ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, අර ප්‍රජා පොලිස් ඒකක මොන තරම් කැපවීමකින් කටයුතු කරනවද කියලා. ඒ නිසා බියෙන් සැකෙන් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උපරිමින්ම ලබා දීමට හැකියාව තිබෙන බව තමයි මේ ප්‍රවෘත්ති වලින් අපට පේන්නේ. ඊට පස්සේ අරුණ පත්‍රයේ තවත් වාර්තාවක් තියෙනවා. අද සිට 23 වෙනිදා දක්වා මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අරුණ පත්‍රයේ වාර්තාව අපි බලමු. වාර්තාව තියෙන්නේ අද සිට 23 වෙනිදා දක්වා ඡන්ද රාජකාරී නිසා පොලිසියට අධිකරණයට එන්න බැහැ. පොලිසිය අධිකරණ සේවා කොමිසමට කියයි කතාව ඇත්තනේ, සේරම කරන්න ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියනේ. ඉතින් ඒ නිසා අදාළ කාල සීමාව තුළ
ජනාධිපතිවරණ රාජකාරී හේතුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට අවස්ථාවක් නොමැති බවත් අධිකරණ නඩුකටයුතු ඉදිරි දින කිහිපයක් සඳහා කල් තැබීමට අවශ්‍ය කරන පරිදි විනිසුරුවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් පොලිසිය අධිකරණ සේවා කමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අධිකරණ සේවා කමිෂන් සභාවේ ලේකම් සංජීව සෝමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දැන් ටිකක් අවධානය යොමු කරමු පරිස්සමෙන් කොහොමද විවිධ දේශපාලන පක්ෂ නායකයින් මේ ජනාධිපති දුර අපේක්ෂකයින් කියලා තියෙන කතා කියලා. දිනමෙර පත්‍රයේ ප්‍රධාන සිරස්තලේ තාම බැලුවේ නැහනේ. දැන් බලමු IMF ඊළඟ වාරිකය තව සති දෙකකින් ලැබීමට නියමිත බව තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පෞද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුමකට අත්සන් තබනවා කියලා එතුමා කියනවා. IMF ගිවිසුම අත්සන් කිරීමට ඉඩදී මෙම සහන අහිමි කර ගන්නවාද කියා 21 වෙනිදා ජනතාව තීරණය කළ යුතුයි කියලා මාතර ගාල්ල කළුතර හෝමාගම මැදකොළඹ අවසන් රැළිය අමතමින් ජනපති ප්‍රකාශ කරයි කියලා තමයි ඔය විදිහට වාර්තා වෙන්නේ. එතුමා කියපු කතාව කුපුටා දැක්කොත් අනිත් අපේක්ෂකයෝ කියන කතා බලන්නත් ඕනේ. අපි අරුණ පත්‍රය බලමු. මෙන්න අපේක්ෂකයෝ සෑහෙන ප්‍රමාණයකට සම අවස්ථා ලබා දීලා තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් අරුණ පත්‍රයේ රටින් ගෙනත් කන්න දෙන යුගය අවසන් කරනවා කියලා එතුමා සඳහන් කරනවා. ඊට පස්සේ දිලිත් ජයවීර එතුමා සඳහන් කරනවා 21 වෙනිදා විස්මිත වෙනසක් සිද්ධ වෙනවායි කියලා අහසේ තරුපායයි කියලත් එතුමා කියලා තිබුණා. ඊට පස්සේ විශේෂ තරුවක් දැක් ගන්න පුළුවන් වෙයි කියලා තවද පත්තරවල තිබුණා. අනුර කුමාර දිසානායක මහත්මයා මොකද්ද කියන්නේ? පරම්පරා ගණනක් දුටු සිහිනය සැබෑ කරනවා කියලා එතුමා කියන අතරවාරයේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමන් කියනවා ජනතා මුදලින් මම වතුර උගුරක්වත් බොන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පපටන් දේශපාලනයක් රටට අවශ්‍ය නැති බව තමයි එතුමා සඳහන් කරන්නේ. මව්බිම් පත්‍රයේ බැලුවොත් ඔය වගේම එක පෙළට තව ප්‍රකාශයන් ටිකක් බලන්නට පුළුවන්. මේ අවසන් රැලිවල කියපුවානේ ආයෙ බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිහඬ කාලය තුල අපි මේ අවස්ථාව ලබා ගමු. රට බංකොලොත් බවින් මුදා ගන්න ජනවරම මට දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයේ රට නගන වැඩපිළිවෙලේ කොටස්කරුවන් වීමට සැරසෙන්න කියලා ජනතාවට ඉල්ලීමක් කරනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා මාලිමාවේ ජයග්‍රහණයේ විශාලතම මෙහෙවර කළේ ජනතාවයි කියලා එතුමා කියන අතරවාරේ නාමල් රාජපක්ෂ මහත්මයා සහ දිලිත් ජයවීර මහතාගේ ප්‍රකාශ දෙකක් මම මව්බිමට ද්‍රෝහී වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම දුක් නුදී ජනතාව මම බලා ගන්නවා පොහොසත් රටක් හදනවායි කියලා එතුමා කියනවා. ඊට පස්සේ අද පත්‍රයේ බලමු ආපහුවතාවක්. අද පත්‍රෙත් එක පෙළට තියෙනවා කරපු ප්‍රකාශ කිහිපයක් ජනතාවගේ දැනගැනීම පිණිස. අපි බලමු ජනපති සටන 2024 විදේශ විනිමය සිගානුකා අභිමානවත් රටක් ලෙස තුන් සිංහලයේ ඉදිරියට ගෙන යනවා කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය. මාස 24කින් ක්ෂේත්‍ර පහක් යටතේ රටේම දුප්පත්කම තුරන් කිරීමේ ජාතික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කැප වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශය, ජනතාව සියවස් ගණනක් අපේක්ෂා කළ දේශපාලන පරිවර්තනය 21 වෙනිදා සිදු වෙනවා කියලා එතුමා කියන අතරවාරේ නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා මහින්ද රාජපක්ෂ නිදහස් කරගත් රට බෙදීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ කියලා. දිලිත් ජයවීර මහතා මොකද්ද කියන්නේ? මෙවර ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජනතාව තීරණය ගත යුතුයි කියලා එතුමා කියනවා. ඒ වගේම මෙන්න නීතිඥ නුවන් බෝපගේ ජනාධිපති දුර අපේක්ෂකේ ජනතාවට පක්ෂ ප්‍රතිපත්ති මත පදනම් වූ ජනතාවගේ ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වූයේ අපේ වැඩපිළිවෙල පමණයි කියලා එතුමා සඳහන් කරනවා. ඊට පස්සේ මැකෝ කියපු ගමන්ම හිටපු මැතිවරණ කොමසාරිස්තුමානේ මතක් වෙලා එන්නේ මහින්ද දේශප්‍රිය මහත්තයා. ඔන්න හොඳ වැඩක් කරලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා කියනවා අද පත්‍රයේ වාර්තාව. හිටපු මැකෝ අත්පත්‍රිකා බෙදයි. අත්පත්‍රිකා බෙදලා තියෙන්නේ මොකටද? ප්‍රවර්ධනයටද? අගතියටද? නෑ, කිසිම දෙයකට නෙමෙයි, ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. ඒක ලොකු දෙයක්නේ. එතුමා කියනවා මොකද්ද කියන්නේ? මේ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒනු වෙනුවෙන් සකස් කරන ලද අත්පත්‍රිකා මැතිවරණ කමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ඊයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පලේදී බෙදා දීලා තිබෙනවා. මැතිවරණ රාජකාරි කළ යුතු කල හිටපු ඉහළ නිලධාරියෙකු මෙසේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත්පත්‍රිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව. එබැවින් මේ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම ජනතා අයිතියක් බවත් මේ ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් එතුමා සඳහන් කරනවා. ඉතින් එබැවින් ජනතාවට තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පෙන්වා දීමේ අරමුණ මිස මේ මැතිවරණ ජනාධිපතිවරණයේදී පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව කරන ලද ඉල්ලීමක් නොවන බවත් එතුමා සඳහන් කරනවා. ඉතින් ওই විදිහට තියෙන
ආපහුවතාවක් අපි අද පත්තර සිරස්තල අතර උදේ පාන්දර නැගිටින්න ඉස්සල්ලා මදුරුදැල ඇතුලෙන් නිදි පැඳුරටම එක පේපර් එකයි නැගිට්ටට පස්සේ එක පේපර් එකයි උදේ කෑමට ඉස්සල්ලා තව පේපර් එකයි පන්ති ගියාම තව පේපර් දෙක තුනක් දවල් කෑමට ඉස්සල්ලා තව පේපර් එකක් රෑ කෑමට ඉස්සල්ලා තව පේපර් එකක් නිදාගන්න ඉස්සල්ලා තව පේපර් එකක් දෙමව්පියෝ දරුවන්ට විශේෂත් විභාගයට සූදානම් කරන්න එහෙම පේපර් පිළිබඳ විශේෂඥයෝ අම්මලා තාත්තලා දැන් මොකද්ද සිද්ධ වුණේ පසුගිය ඉරිදා පැවැත්වුරු ශිෂ්‍යත් විභාගයේ තත්වය මෙන්න අද පත්තරවල තියෙනවා අද පත්තරේ වාර්තාව ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරනු දෙමව්පියෝ විභාග දෙපාර්තමේන්තුව අසල විරෝධතාවක දිවයිනේ ස්ථාන කිහිපයක් කිහිපයක විරෝධතා පවත්වලා තිබෙනවා දෙමව්පියෝ මේ රත්තරන් දරුවෝ විභාගයට මුණ දුන්නා ඒක වගේ ප්‍රශ්න තුනක් ඔන්න අලව්ව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් ඒ විදිහටම අනුමාන ප්‍රශ්න පත්‍රයක ඇතුළත් කරලා තියෙනවා මෙහෙම කොහොමද සිද්ධ වුණේ කියලා කියන වෙලාවේ මේක අවලංගු කරනවද නැද්ද කියලා තාම තීරණයක් නැහැ කියලා විභාග කොමසාරිස් පැත්තෙන් කියලා තියෙනවා ඉතින් දැන් ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් ඊයේ විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියෝ විරෝධතාවක නිරත වූ ආකාරය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගය අවලංගු කරන ලෙස ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා අවලංගු කළා කියමුකෝ ආපහුවතාවක් දරුවෝ ලියන්න ඕනේ එතකොට මොන කරදරයක්ද කොච්චර නිදහසේද දරුවෝ දැන් විභාගේ ලියලා මේ මහා බන්ධනින් මිදුණ කියලා මේ අහිංසක දරුපැටව සතුටින් ප්‍රීතියෙන් ඉන්න වෙලාව ඒ වගේ වෙලාවක විභාගේවත් හරියට පවත්වාගෙන යන්න බැරිද මේ මාමලන ඇඳලට කියන ප්‍රශ්නේ දරුවෝ අහනකොට මොකද්ද දෙන උත්තරේ ඊට පස්සේ අපි බැලුවොත් එහෙම දිවයින පත්‍රයේ මේ ගැන තියෙනවා තව පැමිණිලි ඇතනම් දින 3ක් ඇතුළත දෙන්න කියලා විභාග කොමසාරිස් ජෙනරාල්තුමා කියන්නේ ඉතින් පැමිණිලි ලබා දීම වගේම මේ වගේ දේවල් මීට පෙර සිද්ධ වුණා නමුත් සිද්ධ වෙච්ච අයට දැඩි දඬුවම් ලබා දුන්නා නම් මේ වගේ දේවල් නැවත සිද්ධ වෙන්නේ නැහැ කියලා ගුරු සංගම් එහෙමත් සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුමා සඳහන් කරන ආකාරයට තව මේ පැමිණිලි තියෙනවා නම් ඒවත් ලබා දෙන්න කියලා කියනවා. පැමිණිල්ල මොකද්ද කියලා පැහැදිලිව දන්නවා. ශිෂ්‍යත්වයේ යලි තියන්න විභාග දෙපාර්තමේන්තුව ළඟ උණුසුම් විභාග උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව පහේ ශිෂ්‍යත් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිය ගැටළු ප්‍රශ්න පැමිණිලියත් නම් දින 3ක් ඇතුළත විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද තමා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහත්මයා ඊයේ සඳහන් කරලා තියෙනවා. දරුවන්ට උපදෙස් දෙන්න යන්න ඕනේ නැහැ, ආදර්ශ දෙන්න ඕනේ නැහැ. දෙමව්පියෝ වැඩිහිටියෝ ආදර්ශමත් වුණා නම් දරුවෝ ඒවා පිළිපදෙයි කියන පොදු ප්‍රකාශයකුත් තියෙනවා. ඉතින් ඒ අනුව දැන් අරුණ පත්‍රෙත් මේ පිළිබඳව වාර්තාවක් තියෙනවා. අපි ඒකත් බලමු. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන CID පරීක්ෂණයක් අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කරන්නේ. ඉතින් මේ අනුව ශිෂ්‍යත් විභාගයේ මේ විදිහට කොහොමද සිද්ධ වුණේ කියන කාරණාව පිළිබඳව තොරතුරු හොයලා බලන්න පරීක්ෂණයක් කරන්න පහවතර ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජාන්ත් මහත්මයා සඳහන් කරනවා. අවශ්‍ය වුවහොත් පැවැත්වීමට කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගුරුවරු බොහොම වෙහෙස මහන්සියලා දරුවන්ට උගන්වන්නේ ඒ ප්‍රශ්න පත්‍රයට ලිව්වට පස්සේ නැවත විභාගයේ පැවැත්වීම කියලා කියන්නේ මහජන දේපළ ආපහු මුදල් නාස්ති කිරීමක්, කාලේ නාස්ති කිරීමක්, දරුවන්ගේ මානසික ප්‍රබෝධයේ දුරවීමක්, ඉදිරි විභාගවලටත් දරුවන්ගේ ජීවිත කාලය ඇතුළත මේ தත්ත්වයේ බලපානවා. ඒ නිසා විභාගයක් හරියට පවත්වාගෙන යන්න බැරි කාරණේ ගැන විභාගයක් පැවැත්වීම කොච්චර වටිනවද කියලා තමයි මේ වෙලාවේ ජනතාවට හිතෙන්නේ. ඒ නිසා අපි කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් සමාජයෙන් ඇඟිල්ල දික් වෙන්න ඉස්සර වෙලා මේ වගේ දේවල් නැවත සිදු නොවෙන්නට වග බලා ගැනීම ඉතාම වැදගත් වෙනවා. විභාගයක් පැවැත්වුවාට පස්සේ මේ වගේ ආරවුල් පිළිබඳව නිරන්තරයෙන් තොරතුරු වාර්තා වෙනවා. පහුගිය කාලවල වලත් මේක සිද්ධ වුණා. ඊට පස්සේ ඔන්න අර පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාගේ වෙඩි තැබීමේ සිද්ධිය පහුගිය කාලේ මහුවින් පත්‍රයේ අපි බලමුකෝ. ASP මහානාමගේ සුපිරි කාර් දෙකක් ඇතුළු දේපල තහනම් മന്ത്രി നലു ഉദ്ദിക്കകേ വെടിതെബീമേ രംഗനേ ട പെട്ടലുണു ഗേവുണു മേ മഹാനാമ മഹത്യഗേ ദേപല പിലിബന്ദവ കിയന്നേ ലോറിയക് അനുരാധപുരേ അക്കര ഹതരക ഇടമക ഇടമക് ദേപല അതര ഏക് രതയക് ഔരാലങ്ക താമുഗലഗേ നിവസേ തിബില തിബെനവ ഇതിങ് ഏ പിലിബന്ദവ തോറുതുറു തമൈ ഒയിദിഹട മൗബിമ വാർത്താ കരന്നേ അപി ദക്ക ലങ്കാദീപ പത്രത്തെ ഏ പിലിബന്ദവ സവിസ്ത്രാത്മക തോറുതുറു തിയനവ ഉദ്ദിക രംഗനേ എസ് ASP ഗേ മോട്ടർ റത്ത് തുണക്ക് ഇടം ദക്ക തഹണം വിലാതിബനവ ASP ഇതിങ് ഏ അണുവ BMW കാരേക്കുത്ത് ഏ അത്ര കിയലാ
තියෙන්නේ අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේමරත්න මහතා ගමන් කර මෝටර රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කර මෙහෙයුවේයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාව මහතාට අයත් සුකෝභෝගී මෝටර රථයක් සහ වාහන තුනක් ඒ වගේම අක්කර පහක ඉඩමක් මේ විදිහට මේ විනිසුරු ආදිත්‍ය පටබැඳගේ මහතා විසින් මේ තහනම් කිරීමට කටයුතු කරලා තියෙන ප්‍රවෘත්තිය තමයි ওই විදිහට වාර්තා වෙන්නේ. පොලිසිය ගැන කතා කරපු වෙලාවේ අපි බලමු දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සිද්ධිය සම්බන්ධව එතුමාගේ අත්තිටුවීම අත්තිටුවන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව තොරතුරු අද පත්‍රයේ වාර්තාවේ අපි දැක්කා තියෙනවා. දේශබන්දුට ඇති තහනම ඉවත් කරන ලෙස හිමිවරු ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වනුන්වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමේවර්ධන සහ අචල විග්ගප්පුලි යන මහතුරුන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ල අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳව තීන්දුව ලබා දුන්නා. තීන්දුව ලබා දෙමින් ඔවුන් සඳහන් කරලා තියෙන දේශබන්දු තෙන්කොන් මහතාට මෙම අතරමැදි පෙත්සම පැහැදිලි නඩුවක් නඩුකරයක් වූ අතරමැදි පෙත්සම් විභාගයට ගැනීමට තරම් පැහැදිලි නඩුකරයක් නොමැති බව සඳහන් කරමින් හිමිවරුන් තිදෙනා ගොනු කළ අතරමැදි පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඊට පස්සේ අරුණපත්‍රයේ අපි බලමු වාර්තාවක් දුම්රිය වර්ජනය කරන්නට හේතු මොකද්ද? දැන් අලුත්ම තත්ත්වය, දුම්රිය නියාමකගේ හෙල්මටය නැති උනේයි කෝච්චි වර්ජනයක් ආරම්භ කරන්නට කටයුතු කරලා තියෙන්නේ. අනුරාධපුර දුම්රිය ස්ථානයේ රතගාලේ තිබූ යතුරුපැදි හිස්සසුමක් හෙල්මට් එකක් සොරකම් කළේ කියන සිද්ධියකට දුම්රිය ආරක්ෂක නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනයක් නිසා අනුරාධපුරයේ සිට කංකසන්තුරේ දක්වා ඊයේ උදෑසන ධාවනයේ වීමට තිබූ දුම්රිය ගමන් බාර අවලංගු කරලා තිබෙනවා. ඔන්න තත්ත්වය. ඊට පස්සේ අද පත්‍රයේ තියෙනවා ඉතාම වැදගත් ප්‍රවෘත්තියක්, බොහෝ කලකට පෙර කරන්නට තිබිච්ච දෙයක්, නමුත් සිද්ධ වීම වැදගත්. බ්‍රිතාන්‍ය පාලකයන් අසාධාරණ නඩු විභාගයකින් පසු මරණයට පත් කළ හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතිහාසය නැවත වතාවක් වෙනස් කරලා තිබෙනවා. ජීවත් ඉන්න අයට සැනසෙල්ලක්, මේ වගේ ජාතික වීරෙන්ට මරණයෙන් පසුව හරි මෙවැනි සාධාරණයක් ඉෂ්ට වීම පිළිබඳව. ඊට පස්සේ දිනමින පත්‍රයේ අපි බලමු බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳව. පත්‍රවල මුල් සිරස්තලද හුඟක් වාර්තා වෙලා නැහැ. නමුත් දිනමින පත්‍රයේ පිළිබඳව වාර්තාවක් තිබෙනවා. දැන් මෙන්න වාර්තාව. බංගලි ඇඟලුම් සේවකයෝ 4000ක් අඛණ්ඩව වැඩ වර්ජනයක. ආසියාවේ හැම රටක්ම අර්බුදයක තියෙන්නේ, අපිටත් මේවා ලොකු ආදර්ශ. ඉතින් ඒ නිසා දැන් තත්ත්වයේ ඉතාම භයානක තත්ත්වයකට පත් වෙමින් තියෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා බොහොම ඉහළින් තිබුණ බංග්ලාදේශයේ දැන් 4000ක් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වෙන බව තමයි වාර්තා වෙන්නේ. අපි කාටුන් බලමු. කාටුන් බලලා ඉදිරියට යමු. කාටුන් අංජනගේ දිනමින පත්‍රයෙන්ම පටන් ගමු. ෂා, උඹ ලස්සන වෙලා පාට වෙట్లా, මොකද්ද රහස කියලා අහනවා. මේ දවස්වල කැරට් මනේ අපි කන්නේ සර්. කැරට් කාපුවම ලස්සන වෙනවා. ඊට පස්සේ අරුණපත්‍රේ බලමු. අරුණපත්‍රේ තියෙනවා හුරේරා හසන්ත විජේනායකගේ පක්ෂමාරු කරන්න බැරි වෙන්න නීති ගේනවා කියලා නාමල් කියනවා. ගියපු අය එන පාටක් නැති හින්දාද සර් කියලා කියනවා. හරි, ඊට පස්සේ මව්වින් පත්‍රේ මරිසිපාල එම්.ඩී. වීරරත්නගේ ඡන්දපේක්ෂකින්ගේ රුවදමා ගිනි පෙට්ටි බෙදලලු රතිඤ්ඤාපත්තු කරන්න වෙන්න ඇති කියලා කියනවා. මේ රතිඤ්ඤාපත්තු කරාට කවන්නේ ගිනි තියන්න නැතුව ගිනි පෙට්ටි වලින්. ඊට පස්සේ අපි බලමු මව්බි දිවයින පත්‍රයේ සමයන් කාටුන් එක ඇතුළු පිටුවක තියෙන්නේ මොකද්ද කියන්නේ. සර්ලා අපි හොයපු හැංගි මුත්තන් සෙල්ලම ඉවරයි මේ දවස් දෙක නිමාඩු 21 ඡන්දනේ. ඊට පස්සේ තමයි හොඳම සෙල්ලම. උඹලට අවුරුදු 5ක්ම අපිව හොයන්න වෙනවා. ඕක තමයි හැංගි මුත්තන් සෙල්ලමේ ඊළඟ අදියර. අලංකාදීප පත්‍රය බලමු අද කාටුන් එක මොකද්ද කියලා. මෙන්න සරදම් පංකජ රුවින්දගේ ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු ඊයෙන් ඉවරයි. නමට විතරක්ද කියලා කියනවා. නමට විතරක් වෙද්දෙන්න බෑ. මැතිවරණ නීතිය බලවත් අත්තරංගුවටපත් වෙන්න පුළුවන්. අපි එහෙමනම් මෙතන ඉඳලා ජපාන් යන්න කැමති අය, ඒ වගේම ඇඟලුම් ශේත්‍රයේ වර්තමාන තත්ත්වය ගැන තොරතුරු හොයන අය ලෑස්ති වෙලා ඉන්න. අලුත් දිනක් කතා බහ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි හෙටත් උදේ